අයිබෝවන් දුවේ පුතේ, අපි සූදානම් වෙන්නේ අපේ 11 ශ්‍රේණියේ දරුවොත් එක්ක අපේ රීකැප් වීඩියෝ පාඩම් මාලාවේ 10 වෙනි වීඩියෝ පාඩමට අවධානය යොමු කරන්න. අද දවසේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංඛ්‍යා ව්‍යාප්ති ඒකකය පිළිබඳව. මෙතනදී අපි සංඛ්‍යා ව්‍යාප්තියක මාතය, මධ්‍යස්තය, මධ්‍යන්නේ කියන සංකල්ප සාකච්ඡා කරා. සාමූහිත සංඛ්‍යා ව්‍යාප්තිවල මෙතෙන්දී fx වගුව සහ fd වගුව සම්බන්ධයෙන් තමයි අපි මූලික වශයෙන් සාකච්ඡාව මෙහෙවගෙන ගියේ. බලන්න පළවෙනි ප්‍රශ්නය, ඇඟලුම් ආයතනයක් මාසයක් තුළ නිෂ්පාදනය කළ කමිස ප්‍රමාණය පහත සංඛ්‍යා ව්‍යාප්තිය දැක්වේ. ඒ අනුව පන්ති ප්‍රාන්තර දීලා තියෙනවා අපිට 1 10 11 20 21 30 31 40 41 50. ඉහත තොරතුරුවලට අනුව දිනකදී මසා නිම කරනු ලබන මධ්‍යන කමිස ප්‍රමාණය ගණනය කරන්න කියලා අපිට කියනවා. හොඳයි, මේකෙදි පන්ති ප්‍රාන්තර ටික අපි පිළිවෙලට දාගත්තා. ඒ අනුව fx වගුගෙන් තමයි අපි මධ්‍යන්නේ ගණනය කරන්න යන්නේ. මධ්‍යගයේ ගණනය කරද්දි මේ දෙන්න එකතු කරන්න 1 10 එකතු කරාම 11, 11 දෙකට බෙදුවාම 5.5. ඊගාවට 11යි 21යි 11යි 20යි එකතු කළාම 31යි, 31 දෙකට බෙදුවාම 15.5 කියලා අපිට ගන්න පුළුවන්. 15.5. ඒ කියන්නේ 10ෙන් 10ට යන්නේ. එහෙනම් ඊගාව එක 25.5, 35.5, 45.5 කියලා ගන්න පුළුවන්. ඊගාව කතන්දරේ සංඛ්‍යාතයන් ටික දාගමු අපි. පළවෙනි එකේ 2යි, ඊගාව එකේ 9යි, ඊගාව එකේ 13යි, ඊගාව එකේදී 4යි, ඊගාව කොටසේදී අපිට දාන්න පුළුවන් 2යි. හරි, දැන් මං fx තීරුව සම්පූර්ණ කරන්න යන්නේ. එහෙනම් මෙන්න මේ තීරුව මෙයාගෙන් වැඩි කරමු. 10.5 දෙකෙන් වැඩි කළාම 11යි, 5.5 දෙකෙන් වැඩි කළාම 11යි, 15.5 9ෙන් වැඩි කළොත් එහෙම 45න් 5 දැම්ම 4ක් ඉතුරුයි. නම්වරක් 15 වෙන හරියටම 105ක්, 105යි, 109ක් අපිට ගන්න පුළුවන්. ඊගාවට 25 වරක් 13 ගන්න පුළුවන් අපිට. 13 වරක් 5, 65න් දැම්ම 5ක්, 6ක් ඉතුරුයි. 13 වරක් 5 65යි 6යි කීයද? 71යි 7ක් ඉතුරුයි. 26යි, 26යි 1යි 20, 26යි, 26යි 7යි, හරියට වෙනවා 34ක්, 33ක්. ඊගාවට 4ෙන් වැඩි කරමු. 4 වරක් 5 20ෙන් බිඳුව දැම්මා 2ක් ඉතුරුයි. 4 වරක් 5 20යි 2යි, 22ෙන් 2 දැම්ම 2ක් ඉතුරුයි, 14යි. ඊගාවට 45.5 දෙකෙන් වැඩි කළාම 91යි, 91යි. මේ ටික ඔක්කොම අපි එකතු කරලා ගමු. මේ ටික ඔක්කොම එකතු කළාම අපිට හම්බෙනවා දරුවෝ 685ක්. ඒ අනුව මධ්‍යන්නේ ගණනය කරන්න පුළුවන් සිග්මා F බලමු අපි. 11යි, 11යි 4යි 15යි, 15යි 2යි, 17යි, 27යි 30යි. ඒ අනුව මධ්‍යන්නේ ගණනය කරන්න පුළුවන් කොහොමද? සිග්මා F x බෙදීම සිග්මා F. සිග්මා F x 685යි. 685 බෙදන්න ඕනේ 30ෙන්. බිඳුවක් කපලා දශම ස්ථානයක් පන්නමු. 68.5 බෙදීම 3. 6ට 2යි නේද? යටින් ගමු. 6ට 2යි. කීයක් ඉතුරුද? එකක්වත් ඉතුරු නැහැ. 8ට 2යි, 3ේ ඒවා 2ක් ඉතුරුයි. ඊගාවට 25ට 3ේ ඒවා 8යි, 1ක් ඉතුරුයි, 3යි. ඒ අනුව කීයද? 22.8යි 3යි කියලා ගන්න පුළුවන්. මධ්‍යයනට අනුව මාස 3ක් තුල නිපදවෙතේ බලාපොරොත්තු වෙ හැකි කමිස ප්‍රමාණය. මෙතන අහන්නේ කමිස ප්‍රමාණය සාමාන්‍යයෙන් දිනකට නිෂ්පාදනය කරන කමිස ප්‍රමාණය 22.8යි 3යි. ඒ කියන්නේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට වටේලා ගත්තොත් එහෙම, මොකද කමිස භාග හදන්නේ නැහැනේ නේද? කමිස 23යි. ඒ අනුව අපෙන් අහන්නේ මාස 3කට. මේ ඇවිල්ලා අපි ගත්තේ දිනකට සාමාන්‍යයෙන් හදන. ඒ අනුව මාස 3කට මාස 3ක් සමානයි 23. වැඩි කිරීම 23 වැඩි කිරීම මාස 3ක්නේ. එතකොට මාසෙකට දින 30යි, ඒ වගේ 3ක්. ඒ අනුව 23 වරක් 30, 230යි. 230 වැඩි කරන්න ඕනේ කීයද? 3ෙන්
බිින්දුවයි නමයයි හයයි. එයා වැඩි කරන්න ඕනේ ආපහු තුනෙන්. බිින්දුවයි විසි හතෙන් හත දැම්ම දෙකක් ඉතුරුයි. දහටයි දෙකයි විස්සයි. හරියටම කමිස දෙදස් හැත්තෑවක් අපිට ගණ්ඩ පුළුවන්. හොඳයි, අපි යනවා ඊගාව කොටසට. පාතුර එක්තර රූපවාහිනය නර්මණ ප්‍රේක්ෂකයන් සියකගේ වයස පිළිබඳ දත්ත පහත දැක්වේ. ඉහත තොරතුරු මත මාත පන්තිය මොකක්ද කියලා හනවා. මාත පන්තිය කියන වැඩිම වාර ගණනක් තියෙන කෙනා මෙන්න මේ අතිස් එක. ඒ කියන්නේ කවුද? 35 45 තමයි මාත පන්තිය බවට පත්වෙන්නේ. මෙම ප්‍රේක්ෂකයන් අතරින් වයස 25ට වඩා අඩු වයසක් ඇති ප්‍රේක්ෂකයන් ගණන මුළු ප්‍රේක්ෂකයන් ගණනේ ප්‍රතිශතයක් ලෙස. මුළු ප්‍රේක්ෂකයෝ කීයක් ඉන්නවද? 16 23යි. 23යි 25යි කීයද? 45යි 48යි. 48යි 78යි. එතන මුළු ප්‍රේක්ෂකයන් 100යිනේ. ඇයි මුලදී අපිට කිව්වනේ ප්‍රේක්ෂකයෝ 100යි කියලා? ඒ අනුව 100න් 25ට වඩා අඩු වයසක් තියෙන අය කොච්චරක් ඉන්නවද? ඒ කියන්නේ මොන මොන කට්ටියද? මෙන්න මෙතන 16යි 7යි. 16යි 7යි කීයක් ඉන්නවද? 23යි. එහෙනම් 100න් 23යි කියන්නේ 100ට 23යි නේද? 100ට 23ක් වයස අවුරුදු 25ට වඩා අඩු කට්ටිය. 35යි 45 පන්තියේ මධ්‍යයාගේ උපකල්පිත මධ්‍යන් ලෙසගෙන මේ වැඩසටහන අරමුණ ප්‍රේක්ෂකයෙකුගේ මධ්‍යන වයස ආසන්න පූර්ණ සංඛ්‍යාවට සොයන්නලු. එයනෝ මම FD වගෝ ගහගත්තා. බලන්න දරුවෝ මධ්‍යයාගේ ගන්න මේ දෙන්න එකතු කරන්න. 15යි 5යි 20යි, 20 දෙකට බෙදුවාම 10යි. 25යි 35යි 40යි, 40 දෙකට බෙදුවාම 20යි. 10න් 10ට යන්නේ. එහෙනම් අපිට පැහැදිලි ඊගාව එක්කෙනාගේ මධ්‍යයාගේ 30යි, ඊගාවට 40යි, ඊගාවට එන්නේ කීයද? 50යි, ඊගාවට 60යි, ඊගාවට 70යි. අපගමනය. මෙයා අපිට කියනවා මෙන්න මේ පන්ති ප්‍රාන්තරයේ 30යි 45 පන්ති ප්‍රාන්තරයේ ගණ්ඩලු මාත පන්තියේ මධ්‍යයාගේ උපකල්පිත මධ්‍යන්නේ ලෙස. ඒ කියන්නේ මෙන්න මෙයා. එහෙනම් ඒ වෙලාවේදී අපගමනය බිඳුවයි. එයාට සාපේක්ෂව මෙයා 10ක් අඩුයි. එහෙනම් ඊගාව එක්කෙනා කීයක් අඩු වෙන්න ඕනේද? මෙයාට සාපේක්ෂව ඊගාව එක්කෙනා 20ක් අඩුයි, ඊගාව එක්කෙනා 30ක් අඩුයි. මෙබන් මෙයාට සාපේක්ෂව 10න් 10 වැඩි වෙවි යන්නේ. එහෙනම් මෙයා ධන 10යි, මෙයා ධන 20යි නේද? ඊගාවට මෙයා ධන 30යි කියලා අපිට ගන්න පුළුවන්. හරි, ඊගාවට අපි යනවා සංඛ්‍යාතයන් ටික දාගන්න. සංඛ්‍යාතයන් ටික එන්නේ මෙන්න මෙහෙමයි. පළවෙනි එකේ තියෙනවා 7යි 16යි 25. මෙතනට එනවා 7යි 16යි 25යි. හරි, ඊගාවට 31යි 14යි 5යි. මෙතනට එනවා 31යි 14යි 5යි. අවසාන එකේ තියෙනවා 2ක්. ඔන්න ඔය විදිහට තමයි සංඛ්‍යාතයන් ටික එන්නේ. FD ගන්න නම් සංඛ්‍යාතයේ තීරුව වැඩි කරන්න ඕනේ අපගමනයේ තීරුවෙන්. ඒ අනුව 30 වරක් හතේනවා ඍණ 210ක් නේද? ඊගාවට 20 වරක් 16 එනවා හරියටම 160යි. 162 වැඩි කළාම 200යි, 320ක්. ඍණ 320යි. 10 වරක් 25 ඍණ 250යි. 31 වරක් බිඳුව බිඳුවයි. මෙතනින් එනවා 140ක්. මෙතන එනවා 25ක් 100යි. මෙතනට එනවා 60යි. මේ අවසුළු කර ගැනීමේ පහසුව සඳහා මම ඍණ ටික වෙනම එකතු කරලා ගන්නවා. 210යි 510යි 530යි 730යි 780යි. හැබැයි ඍණ මේ ටික ඔක්කොම එකතු කරලා ගමු. 140යි 240යි 300යි නේද? ඒ අනුව මෙතනට එනවා සිග්මා F. මෙතනට එනවා සිග්මා FD කියන කොටස. මේ දෙන්න අතර වෙනස කීයද? හරියටම ඍණ 480ක් එනවා. ඒ අනුව සිග්මා FD ඍණ 480යි. ඊගාවට මේ පැත්තෙන් එනවා සිග්මා F. සිග්මා FT කෙනවා හරියටම 100 දෙනෙක් නිසා මෙතන 100යි. මධ්‍යන්නේ ගණනය කරන්නම් මම මෙතනදී. මේ බලන්න, මධ්‍යන්නේ සමානයි උපකල්පිත මධ්‍යන්නේ ධන සිග්මා FD බෙදීම සිග්මා F. ඒ අනුව උපකල්පිත මධ්‍යන්නේ කීයද? හරියට මෙන උපකල්පිත මධ්‍යන්නේ 40ක්. හරි, ඊගාවට සිග්මා FD බෙදීම සිග්මා F 480 බෙදුවොත් එහෙම 100ෙන් දශමස්ථාන දෙකක් පණිනවා. ඍණ 4.8යි. ඒ අනුව 40ෙන් 4.8ක් ගිහාම හරියට වෙනවා 30. 40න් 4ක් ගියොත් 36යි, 35.3
දෙකයි. හැබැයි ආසන්න පූර්ණ සංඛ්‍යාවට ඉල්ලන්නේ කියන්නේ කිද 35 කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි මේකේ හරි වැරදි සලකුණු කරගමු දරුවනේ. මෙතනදී ඔයාලට ලකුණු ලැබීමක් සිදු වෙනවා මෙන්න මෙහෙම. ගන්න රතු පෑන. අපි ලකුණු යොදා ගැනීමක් කරමු. මෙන්න මේ වගුව නිවැරදි ඔයා ගහලා FD වගුව තෝරගත්තා නම් මේ වගු ටික හරියට පෙරෙවුවා නම් ඔයාට එක කොටුවකට දෙක ගානේ ලකුණු ලැබෙනවා. මෙතනට ලකුණු දෙකයි. මධ්‍යන්නේ හිව්වා නම් ලකුණු දෙකයි. මෙන්න මේ අවස්ථාවට ඔයාට තවත් ලකුණු දෙකක් ලැබෙනවා. මාතපන්තිය ලිව්වට එකයි. ප්‍රතිශතයක් ලෙස ලිව්වට එකයි. නිවැරදිව වගුව ගැහුවා නම් ඔයාට මේ එක කොළ මෙන්න මෙතනට ලකුණු දෙකයි 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 විදිහට ලැබෙනවා. මෙන්න මෙයාව නිවැරදිව ගත්තා නම් තවත් ලකුණු දෙකයි. මෙතනට ලකුණු දෙකක් ලැබෙනවා. මධ්‍යන්නේ හොයාගත්තට. හොඳයි. එහෙමනම් අපි මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ලබන සතිය හමු වෙන බලාපොරොත්තු වෙනවා. එහෙමනම් දරුවනේ සුභ සතියක්. ආයිබෝවන්.